අයිබෝවන් සුබ දවසක්. අද නොවැම්බර් මාසයේ 5 වෙනිදා අඟහරුවාදා. සුදානම් අදත් විමසුම පත්‍රයට එහාගිය තොරතුරු ඔබට සමීප කරත්. අද වෙනවා මුලින්ම අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල කීපයක්ම තියෙනවා. දියණිය බේරා ගැනීමට බිරිඳ සිය සැමියා ඝාතනය කරයි. මෑතකදී ආරම්භ වූ YouTube නාලිකාව ජනප්‍රිය කර ගැනීමට දියණියගේ නිර්වචන ඡායාරූප බලහත්කාරයෙන් ගෙන දැමීමට තැත් කරලා. නරුම පියෙක් තිරිසන් පියෙක් මේ වගේ පියවරු ඉන්නවද පිය පදවිය ලැබීමටත් වරන් නැති මිනිස්සු මේ තමන්ගේ දරුවා තමන්ගෙන් ජාතක වෙච්ච දරුවාට මෙවැනි දෙයක් කරන්න තරම් කොහොමද හිත හදාගන්නේ මේ තැනට හිත වැටෙන්න පුළුවන් මේ කාරණා රාශියක් ගැන හිතන්න පුළුවන් කෙසේ හෝ වේවා මව ඇයව බේරා ගන්නවා මව විසින් සිය සැමියා එහෙම නැත්නම් මේ පියා කියන පුද්ගලයාට මිරිස්කුඩු ගහලා මේක පාලනය කරන්න උත්සාහ කරා මේකට හැකියාවක් නැමැති තැන ආයුධයකින් පහර දෙනවා ඈ පහර දීමෙන් අනතුරු තමයි ඔහු ඝාතනය වෙන්නේ කෙසේ හෝ වේවා මව අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින් ඇය මවකගේ වගකීම මවකගේ යුතුකම හරිහැටි ඉටු කරලා තියෙනවා තමන්ගේ බඩින් වැදපු ඒ දරුවාව බේරා ගැනීමට තමන්ගේ දියණියව බේරා ගැනීමට දියණිගේ ආත්ම ගරුත්වය බේරා ගැනීමට ඇය කටයුතු කරලා තියෙනවා මේ මවක් යුද හමුදා ලාන්ස් කෝපල් වරුන් දෙදෙනෙකු එකම දිනයේ සිය දිවි නසාගෙන එක් ලාන්ස් කෝපල් වරයෙකුට ඔව් හා සේවය කළ පිරිස එල්ල කර පීඩනය දරාගත නොහැකිව දිවි නසාගෙන ඇති බව හෙළි වෙනවා යුද හමුදාවේ විනය පිළිබඳව ගැටලුවක් මතක් වෙනවා ගම්පල රොහලේ හදිසි මරණ පරීක්ෂක ගම්පල සුරංග දිල්චාන් තමයි මේ වාර්තාව ගෙනින්නේ මෑතකදී මේ වගේ සිදුවීම් කීපයක් සිද්ධ වුණා යුද හමුදාව තුළ ඇයි මේවා වෙන්නේ මේ දේවල් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. යුද හමුදාව විනයෙන් පිරුණු තැනක්. ඉතින් මේ විනය ආරක්ෂා කර ගැනීම මේ විනය පවත්වාගෙන යාම පිළිබඳව නැවත නැවත පරීක්ෂණය කළ යුතුයි. නැවත නැවත අවධානය යොමු කළ යුතුයි. සාමණේර නමක් වසර 3ක් අපයෝජනය කළ භික්ෂූන් 10ක් සොයා පරීක්ෂණ. අපයෝජනයට සම්බන්ධ වූවන් අතර විහාරාධිපතිවරු ජ්‍යෙෂ්ඨ හිමිවරු සහ සාමණේර හිමි නමගේ වැඩිමහල් සහෝදරයාද සිටින බව හෙළි වෙයි. ගම්පල සුරංග දිල්චාන් තමයි වාර්තාව ගෙනෙන්නේ. බාල වයස්කාර සාමණේර හිමි නමක් වසර 3ක් පුරා බරපතල ලිංගික අපයෝජනයේ ලක්කර ප්‍රදේශ කීපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂුන් වහන්සේලා දස නමක් සොයා ගම්පල පොලිස් කොට්ටාසයට අයත් ගලහා පොලිසිය පොලිස් පරීක්ෂණ අරබා තිබෙනවා 13 හැවරදී මෙම සාමණේර හිමිනම අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වෙනවා තලාතිව රටේ මුල්ල ගල්හා හොරණ ගල් ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා භික්ෂූන් මෙම හිමිනම අපයෝජනය කර තිබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ ශාසනය කෙලෙසන භික්ෂුන් වහන්සේලා ශාසනය නැති කරන භික්ෂුන් වහන්සේලා ඔබ දන්නවා භික්ෂුන් කියන්නේ කවුද බෞද්ධයන්ගේ එහෙම නැත්නම් අනෙකුත් ප්‍රජාවගේ වැදුම් පිදුම් වලට ලක් වෙන පිරිසක් කොට්ටාසයක් ඉතින් මෙවන් කොට්ටාසයක් අතින් මෙවැනි දේවල් වෙන එක අනුමත කළ හැකිද මෙවැනි දේවල් වලට දිය යුතු දඩුවම මොකක්ද ඉතින් මෙවැනි පිරිස ඔබ දන්නවා නම් සහාය ලබා දෙන්න පොලිසියට මෙමනි පිරිස් අත්අඩංගුවට ගැනීමට ක්‍රිකට් ලෝලි ඔබට සතුටු හිතෙන පුවතක් ගේන්න සූදානම් ICC ක්‍රිකට් තහනම නොබෝ දිනකින් ඉවතට 10 දෙනෙකුගෙන් යුත් නව තීරුම් කමිටුව ප්‍රධානියා උපුල් තරංග ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු තමයි කියන්නේ ඔබ දන්නවා ICC විසින් නොවැම්බර් 7 වෙනිදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරනවා ඊට පස්සේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා රට ඇතුලේ මේ ක්‍රිකට් නිසා විවිධ කතාබහට ලක් වෙනවා හැබැයි අවසානයේදී මේ ක්‍රිකට් නිසා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට තමන්ගේ තනතුර පවා හිමි වෙනවා. ඉතින් කෙසේ හෝ වේවා නව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබෙනවා අපිට නැවතත් ක්‍රිකට් ලැබෙනවා. ඒ කියන්නේ මේ තහනම ඉවත් වෙනවා කියලා. ඒ වගේම ඔහු කමිටුවක් පත් කරනවා. තේරුම් කමිටුවක් නැවත පත් කරනවා. ඒ වගේම අපේ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් ආනා පුංචේව මහතාත් මේ කමිටුවේ ඉන්නවා. ඉතින් අපි බලමු මේ කමිටුව විසින්වත් දූෂණයෙන් තොරව මෙම ක්‍රිකට් පානක මණ්ඩලයත් එක්ක කටයුතු කරගෙන යාමට හැකියාවක් තියෙනවද කියලා. යොමිනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල කීපයකට වයඹ ලොකුම රෝහලේ CT ස්කෑනරය මාස 4ක් කොට උඩ පරීක්ෂණ වලට රෝගීන් 4 වටේට යන්න වෙලා. අමතර කොටස් මාස 2ක්ම රේගුවේ හිර වෙලා. කුරුණෑගල පුෂ්පකුමාර ජයරන්ද සහ යෝන් බාසුරු තමයි වාර්තාව ගෙනින්නේ. අලුත් වැඩියාවක් සඳහා ගෙන්වන ලද අමතර කොටස් කීපයක් මාස 2කට ආසන්න කාලයක් තිස්සේ රේගුව මගින් නිදහස් නොකර රඳවා තැබීමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය
මාස 4කට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර නොලැබ රෝහලේ රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානම මතුවතයි රෝහල් ආරංචි මාර්ග පවසනවා විෂය භාර අමාත්‍යතුමනි ඒ වගේම මේ විෂයට ඉන්න ප්‍රබල නිලධාරීන් මෙන්න මේවා ගැන හොයලා බලන්න රේගුව සමග කතා කළ යුතුයි මේ අත්‍යවශ්‍යතාවයක් මොකද අහිංසක රෝගීන්ගේ ජීවිත රඳා පවතින තැනක් මේ ස්කෑනරයක් එහෙම නැත්නම් මේක ස්කෑන් කරන්න යන කාලය මේ රෝගීන්ගේ ජීවිත අවදානම තවත් වැඩි කරනවා ඒක නිසා මෙවැනි දේවල් මාස 4ක් යනකම් බලන් ඉන්න එක වැරදි අද හෝ වේවා මේ පුවත පළව වහම මේ ගැන ක්‍රියාත්මක වුණොත් ඉදිරියේදී හෝ මේ ජීවිත හානි අවම කරගන්න පුළුවන් දියගම ක්‍රීඩා පිටියේ කෝටි 487ක් ගිලලා ධාවන පතය ගන්න දෙයක් නැහැ මුදිත දයානන්ද තමයි වාර්තාව ගෙනෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් කෝටි 487ක් වැය කර ඉදිකර ඇති මීටර් 400ක කෘතිම ධාවන පතය භාවිතා කළ නොහැකි පරිදි පළුදු වී ඇති බව විගණන වාර්තාවල දැක්වෙනවා පැරණි ධාවන පතය පිහිටි ප්‍රේක්ෂකාගාරයේ වහලය ගැලවී ගොස් ඇති බවද සඳහන් වෙනවා මේකටත් කියන්න වෙන්නේ මේ ප්‍රමිතියෙන් තොරව කරන දේවල් ආරම්භයේදී එහෙම නැත්තම් මේ වැඩ කරගෙන යනකොට මේ ප්‍රමිතිය බැලුවා නම් හොඳයි. එහෙම නැත්තම් තමයි මේ වැඩත් ඔක්කොම ඉවර කරලා මුදලුත් වියදම් කරලා මුදල් ලබා දුන්නාට පස්සේ එහෙම නැත්තම් අර අත යටින් යන ගනුදෙනුත් ඉවරුණාට පස්සේ කමිෂනුත් ඉවරුණාට පස්සේ තමයි මේක පළුදු වෙලා කියලා විගණන වාර්තාවල දැක්කේ. කිරීමට කලින් කළ යුතු දෙයක් තියෙනවා මේ දේවල් කරන්න කලින් මේ ගැන සොයා බලලා කටයුතු කරා නම් හොඳයි කියන කාරණාව මතක් කරන්න ඕනේ. ශානි රිය අනතුරකට ලක්කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් නීතිපති ඇපල් උසාවියට දන්වයි. ශානි අබේසේකර ඔබ දන්නවා නිලධාරියා ගැන. ඉතින් මෙම නිලධාරියාගේ ජීවිතයට හානියක් සිදු කිරීමට එහෙම නැත්නම් රිය අනතුරකින් මරා දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා බුද්ධිංශවලින් වාර්තා වෙනවා. මේ වාර්තාව පිළිබඳව තමයි ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන්නේ. ලංකාදීප පුවත්පතේම හරි අපූරු පුවතක් තිබෙනවා. දඩය නොලියා ඉන්න පොලිස් ඇමති පුතාගෙනුත් පොලිසිය පගාව ඉල්ලලා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාගේ පුතා පැද වූ මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේදී සුදු ඉර කැපීම හේතුවෙන් පොලිසිය ඔහුට රුපියල් 1100ක දඩකොලයක් දී ඇති අතර ඔහු එම දඩ මුදල ගෙවා ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මේක හරි අහඹු සිදුවීමක්. එහෙම නැත්නම් මේක විය නොහැකි සිදුවීමක්. ඔබ දන්නවා මේ ලංකාවේ අමාත්‍යවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රාදේශ සභා සභාපතිවරු වෙන්න පුළුවන් මෙන්න මේ කියන පුද්ගලයෝ. එහෙම නැත්නම් මේ කියන දේශපාලඥයාට යම්කිසි පුංචි හෝ ගෑවීමක් මේ තියෙන පිරිසෝ වේවා පොලිසියට තග දාලා තමන්ට ඕන විදිහට තමයි තමන්ගේ වාහනේ අරන් යන්නේ. හැබැයි පොලිස් ඇමතිතුමාගේ පුතා ගලගෙදරින් යනකොට ඔහුගේ අතින් සිදුවෙන වැරද්ද ඔහු බාර ගන්නවා. ඒ වෙලාවෙත් ඔහු කිසිම අවස්ථාවක කියන්නේ නැහැ මම පොලිස් ඇමතිවරයාගේ පුතා කියලා. ඔහු දඩ මුදල ගෙවන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙලාවෙත් කියනවා නෑ මේ අපිට උදව් කරා නම් දඩ මුදල ගෙවන්න ඕනේ නැහැ අපි යවන්නම් කියලා. ඉතින් පොලිසිය ඇමති පුතාගෙනුත් පගාව ඉල්ලලා තියෙනවා. කෙසේ හෝ වේවා අවසානයේදී ඔහු කියනවා මම අහවල් කෙනාගේ පුතා කියලා. ඉතින් ඒ වෙලාවේ සඳහන් වෙන අන්දමට පොලිසිය විසින් ඔහුගේ දඩ මුදල අරගෙන ළඟම තියෙන තැපල් කාන්තෝරුවේ මේ දඩ මුදල ගෙවලා අමාත්‍යවරයාගේ පුතාට මේක ලබා දීලා තියෙනවා. ඉතින් සෑම අමාත්‍යවරයෙකුගේම දරුවෙක් මෙන්න මේ විදිහ වෙනවා නම් හොඳයි. තමන්ගේ අතින් වරදක් වෙනවා නම් ඒ වරද බාරගත්තොත් මේකේ හොඳ යන්නේ තමන්ගේ තාත්තට. එහෙම නැත්නම් තමන් කරන වැරදිවල හානිය වෙන්නේ තමන්ගේ තාත්තට. ඉතින් සෑම කෙනෙක්ම මේ විදිහට කටයුතු කරා නම් ගොඩාක් ඉක්මනට මේ රට හැදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ලංකාදීප පුවත්පතේම ඇතුල් පිටෝගේ වාර්තාවක්. අභයාරාමයේ ලයිට් කපලා රංජන් කස්තුරි තමයි වාර්තාව ගෙනෙන්නේ. නාරායන් පිට අභයාරාම විහාරස්ථානයේ හිඟ විදුලි බිල හේතුවෙන් ඉකුත් දෙවෙනිදා සිට විදුලිය විසන්ධි කළ බව විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පවසනවා. අභයාරාමය කියන්නේ ඔබ දන්නවා රටේ ඉන්න ප්‍රබලම දේශපාලඥයන් යන විහාරස්ථානයක්, ප්‍රභුහුන් යන විහාරස්ථානයක්. මේ වන විට විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරලා තිබෙනවා. ඇයි විහාරස්ථානයේ විදුලි බිල ගෙවා ගැනීමට හැකියාවක් ලැබුණ නැත්තේ? හිග විදුලි බිල නිසා තමයි මේ විදිහට විදුලිය විසන්ධි කරලා තිබෙන. ඔබ දන්නවා මේ මෑතදී ලංකාවේ බොහෝ සිද්ධස්ථානවල විදුලි විසන්ධි කිරීම කරගෙන ගියා. ඊට පස්සේ මේ විදුලිය ගෙවීමට යම් යම් දේශපාලඥයෝ මුල් වුණා. ඉතින් අපි හිතනවා අභයාරාමයේ විදුලි බිල ගෙවන්නත් දේශපාලඥයෙක් ඉදිරිපත් වෙයි කියලා. යමිනවා ඊළඟට දාස හපුවලානගේ සුවාරිස් කාටුනේට. ඔබට පේනවා ඇති මේ කාටුනේ විපක්ෂ නායකතුමා වගේ කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා වගේ කෙනෙකුත් ඉන්නවා. විපක්ෂ නායකතුමා කියනවා ඔයා ගෙවන්න බම මිහින්තලේනේ කියලා. ඉතින්
හිටපු ජනාධිපතිතුමා වගේ ඉන්න කෙනා වට්ටියකුත් අරගෙන අභයාරාමය කියලා ගහලා තියෙන පැත්තට යනවා පේනවා. මේ දෙකම දිහා සුවාරිස් බලාගෙන ඉන්නවා. තුන් මන්සල පද හතරට යමු වෙමු. තුන් වේලෙන් එක වේලක් කන්න නැති දරුවන්ගේ අඳෝනා රට අතර ඇති මැතිසබ තුල ඒ පිළිබඳ වචන නැති මනස්ගාත දොඩවති කම කටබ නැති සුජීවගේ විකඩම් කවිපද අගහිගකම් සමග ආවත් ගැටලු මොන තව පොඩි කාලයක් ඉවසන් සිටුනු මැන රට ගොඩ නගන්නට හැකි වෙයි ඉතිරි දින නැති බැරි එවුන්ගේ හරි හැටි පුරාගෙන මේ කවිපදත් එක්ක අදට විමසුම පත්‍රය අවසන් කරනවා. ඔබට සුබ දවසක්.